දෙදස් විස්සෙන් පස්සේන ජනාධිපති මැතිවරණයේදී මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් කරලා පාර්ලිමේන්තුවට විධායක බලතරාරා ජනාධිපති 72 ව්‍යවස්ථාව වගේ නාම මාත්‍ර ජනාධිපතිවරයෙක් කරොත් 2020න් පත් වෙන ජනාධිපතිවරයට දැනට තියෙන විධායක ජනාධිපතිට වගේ බලයක් නැති වෙනවා. එහෙම තියෙද්දී අපි බලමු ඉදිරි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්න අයගෙන් කවුද ඊළඟ ජනාධිපති මැතිවරණයට ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුස්සෙක් වෙන්නේ කියලා. මගේ ජ්‍යොතිෂ දැනුම අනුව 2020න් පස්සේන මහමැතිවරණය හෝ ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනයට පිවිසුනොත් අනිවාර්යයෙන්ම මේ රටේ ආණ්ඩු බලය අත්පත් කරගන්න පුළුවන් ග්‍රහචාරයක් එතුමාගේ කේන්දරේ මම දැකලා තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ රටේ යුද්ධෙට සම්පූර්ණ දායකත්වය දීලා අවශ්‍ය සෑහේ අමුද්‍රව්‍ය සියල්ලම සපයලා තමයි ඒ ජයග්‍රහණයට අමුදා රණවිරුවන්ගේ මානසිකත්වය හදපු පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මෙවැනි හාස්කමක් පාන්න පුළුවන් වුණේ මේ නිකම්ම නිකම් මේ රාජපක්ෂ කෙනෙක් නිසා නෙමෙයි. මේ කේන්දරේ තිබ්බා බලගත්තු යෝග කණනාවක්. මේ යෝග ගැන මුකුත් නොදැන සමහර අය ගෝඨාභය ගැන යම් යම් දේවල් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. නමුත් මේ මිනිස්සු ජ්‍යොතිෂය ගැන දන්නේ මොනවද කියලා හිතන එක වෙලාවකට මේව ඇහුවම මට නම් හිනහත් යනවා. එංගලන්තයේ එලිසබත් මහරජිනගේ කේන්දරේ ගුරු නීචයි. නමුත් අවුරුදු 80 ගණනක් වෙලත් තාම ලෝකේ රටවල් ගණනාවක් පාලනය කරන රාජකුමාරිකාවක් තමයි එලිසබෙත් මහරජින. චාස් කුමාරයට තාම රජකම දීලා බාර දීලා නැහැ. ඊළඟට විප්ලවයකින් කියුබාවේ නායකත්වයට පත්වෙච්ච පිදෙල් කස්ට්‍රෝගේ කේන්දරේ මෙන්න මේ ගුරු ග්‍රහය නීචයි. ඒ ගුරු නීච වීමේ බලය කොතරම් බලවත්ද කියන්න වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මේ ගුරු නීචයි. ගිනේස් කුණවර්ධන මහත්මයාගේ මේ ගුරු නීචයි. උපාලි විජේවර්ධන දේශපාලනයට පිවිසෙන උපාලි ජනන මහත්මයාගේ ගුරු නීචයි. ජේ.ආර්. ජවර්ධන මහත්මයා කතා කරපු වෙලාවේ බෑනට උපාලි විජේවර්ධනට මේ දේශපාලන ශිෂ්‍යට ආවනම් මේ රටේ උපාලි විජේවර්ධනත් රනිල් වික්‍රමසිංහට කලින් අගමැති වෙන්න පුළුවන්කම තිබ්බ කෙනෙක්. මම දකින්නේ එහෙමයි. නමුත් ඒක වෙනස් වුණේ මේ කේන්දරවල තියෙන පරිවර්තන යෝග කියලා. ගෝඨා මේ උපාලි විජේවර්ධන මහත්තයගේ කේන්දරේ ලක්නාධිපතිය යස්ථානාධිපතිය ප්‍රබල අංක එකේ පරිවර්තන යෝගයේ නිසා තමයි ව්‍යාපාර ශිස්සේ දැවැන්තෙක් උනේ. ජාත්‍යන්තර ව්‍යාපාරිකෙක් උනේ ඒකයි. ලංකාවේ අද උපාලි විජේවර්ධනට වඩා පොසත් අය ඉන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තරයට ගිහිල්ලා එංගලන්තේ අශෝපව අයිතිකරුවෙක් වෙච්ච කෙනෙක් තමයි උපාලි විජේවර්ධන කියන්නේ. උපාලි විජේවර්ධන අශ්වකිරිය කැන්ඩොස් කියලා. ඒක රේස් එකක් දිනුවා. ඒ කැන්ඩොස් ලෙස්ටර් පිගොට් කියන අසරුව තමයි ඒ රේස් එකට මේ කැන්ඩොස් කියන අශ්වයා මේ පැදෙව්වේ. ඉතින් එහිම බලයක් තියෙනවා මේ ගුරු නීචායට. එහෙනම් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ කේන්දරේ මේ ගුරු නීච වෙලා ඉන්නවා. මං ඒ කේන්දරේ අද මං ලක්නෙත් කියන්නම් මොකද්ද කියලා මේ රටේ ජනතාවට දැනගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලග්නේ රුසියාවේ ඔක්තෝබර් රිප්ලේට නායකත්වය දුන්නු ලෙනින්ගේ කේන්දරේම තමයි. වුච්චික ලග්නේ රෝහණ විජේවීර සහෝදරයගේ වුච්චික ලග්නේ. ඉතාලියේ හිටපු මුසලිනිගේ කේන්දරේ වුච්චික ලග්නේ. ගෝඨාභය කියන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා ප්‍රබල නිර්භීත චරිතයක් ලෙස තමයි මම දකින්නේ. මුච්චික ලග්නකාරයෝ එහෙම අය.
ඒවගේම දැඩි ආඩම්බර ඒවගේම වන්න සූරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ මේ උච්චික ලක්න කාරයෝ ගැන මේ ප්‍රකාශය කරන මමත් උච්චික ලක්න කාරයෙක් තමයි. හැබැයි 2020 වෙනකොට මේ රටේ ඔය ප්‍රසන්න රණතුංගල නෙවෙයි කවුරුත් පැත්ත පලාතකට ඉන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ කියන චරිතේට හැකියාව තියෙනවා ඊළඟ මහමැතිවරණයෙන් විධායක අගමැති වීම හෝ ආණ්ඩුක ව්‍යවස්ථා වෙනස් නොකරොත් විධායක ජනාධිපති වශයෙන් මේ රටේ ජනතාවගේ ඡන්දෙන් බලයට එමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තියෙනවා කියලා මම අද අනාවැකියක් කියනවා.